කළු කොඩි ඔසවන්න තරම් තත්ත්වයක් ලංකාවේ ඇති වෙලා නැහැ. බොහොම පැහැදිලිව අපිට විවිධ ප්‍රශ්න එන්න පුළුවන්, අර්බුද එන්න පුළුවන් රජයක් ක්‍රියාත්මක කරන යනකොට. නමුත් ප්‍රජාතන්ත්‍රවාදීව අපි දන්නවා කැබිනට් මණ්ඩලයේ සමාජික විදියට පවා වෙනදා කැබිනට් මණ්ඩලයේ ඇති වුණ සාකච්ඡා නැත්තම් ඉඩහසර නිදහසේ කතා කරන්න තිබිච්ච අයිතිවාසිකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන්ගේ නායකයටත් බයින්න පුළුවන්කම හැකියාව තියෙන වාතාවරණයක් නායකත්වය පිළිගන්නේ නැහැ කියලා බයින්න පුළුවන් හැකියාවක් මේවත් මේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඇවිල්ලා තියෙනවා. ඒකේ ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රම එක ප්‍රමාණයක් තිබෙනවා. නමුත් මම කියන්න කැමති කළු කොඩිය උසවන්න තරම් රටක් මේ රට විනාශ වෙලා නැහැ. කිසිම වෙලාවක අපි සූදානම් නැහැ සුද්දන්ට මේ රටේ අධිකරණ හසුරවන්න දෙන්න. ඒ විතරක් නෙවෙයි, අනික් කාරණේ තමයි විශේෂයෙන් ජිනීවා මානව හිමිකම් කමිටුවේ තීන්දුව తీරන මේ විදියට එන්න බලපෑවේ ඉතිහාසයේ අපි විසින් කරපු දේවල් වල ප්‍රතිඵලය. ඔබ දන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉස්සරහට ගිහිල්ලා පෙළපාලි ගිහිල්ලා ඔවුන්ට තර්ජනය කළා, උපවාස කළා. එහෙම තමයි තර්ජනය කළා තමයි බැලුවේ මේවා විසඳ ගන්න පුළුවන්ද කියලා. ඊට වැඩිය බුද්ධිමත් ඉදිරියට අපි මේවා විසඳ ගන්න පුළුවන් ක්‍රමවේද ඕන තරම් තියෙනවා. ඉතින් අපි මේ අපිට ගන්න තිබිච්ච පියවර 2009 යුද්ධය අවසන් වුණයින් පස්සේ යම් යම් ලෝක සංවිධානات එක්ක ලෝකේ ඕනම රටක යුද්ධයක් අවසන් වුණාම ඒ එන අනික් පැතර එන කාරණයක් තමයි මානව හිමිකම් උල්ලංඝනය කියන ප්‍රශ්නය. මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න අනිත් රටවල් ගොඩක් මීට වැඩිය ශක්තිමත් විදිහට ඒවට මුහුණ දුන්නා. හැබැයි ඒවා පැත්තකට විසිකරලා දරදඬු විදිහට අනිත් රටවල් එක්ක සාකච්ඡා කරන්නේ නැතුව අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විදිහට සමාජිකයෙක් විදිහට ශක්තිවන්තව මේ මිනිසුත් එක්ක මේ රාජ්‍යන එක්ක කතා කරන්නේ නැතුව මේ කීප දෙනෙක්ගේ අදහස් උදාස් මත අරංගීය ක්‍රමවේදයේ ප්‍රතිඵලය තමයි දැන් මේ ආණ්ඩුවටත් විඳවන්න සිද්ධ වෙලා තියෙන්නේ. බැරි වෙලාවත් අපි මේ එදා මේ ක්‍රියාදාමයේ සිද්ධ වුණේ නැත්තම් මීට වැඩිය බරපතල රටට ඉතාම බරපතල විදේශීය තර්ජනයක් එන්න තිබුණ අවස්ථාවක් තමයි මේ අහෝසි කරගත්තේ. ඉතින් ඒ නිසා මම කියන්නේ දැම්වත් මේවා ගැන ඔළුව කල්පනා කරලා හදවතින් නැත්තම් මේ මේ බුද්ධිමත් නොවන හදවතේ තීරණ ගැනීම තුළ සිද්ධ වෙන්නේ රට නැවත ආගාධයට යන්නේ. ඒ නිසා අපිට ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. අපි කිසි වෙලාවක පාර්ලිමේන්තුවේ අවසරයක් නැතුව රටේ නීති අනුව ක්‍රියා කරනවා මිසක වෙනත් විදියකට කිසිම අවස්ථාවක මේ රටේ සිද්ධ වුණු මානව හිමිකම් සම්බන්ධව ඇතිවලා තියෙන ප්‍රශ්න පිළිබඳව කතා කරන්න අපි සූදානම් නැහැ. ඒක අපි බොහොම පැහැදිලිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කියලා තියෙනවා. ඒ නිසා මේ එකඟතාවයන් අපි සාකච්ඡා මට්ටමේ විසඳ ගන්නවා මිසක පාරවල් දිගේ කෑ ගහලා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉස්සරහා කළු කොඩිය ඔස්සලා නැත්තම් ඔවුන්ට විරුද්ධව කෑ ගහලා මේ වැඩ විසඳ ගන්න පුළුවන් කියලා කවුරු හරි හිතනවා නම් මං හිතන්නේ ඔවුන් කරන්නේ ඔවුන්ට අර මොනවත් නැතුව සටන් පාඩ නැතුව ඉන්න වෙලාවේ කොයි හරි සටන් පාඩයක් ඇදගෙන තමන් ඉස්සරහට ගෙනියන එක. අපි දැක්කා පාර්ලිමේ අපි මේ අරංගිය උද්ඝෝෂණ මාලාවලදී අද මේ කතා කරන රණු විරෝ ගැන පොලිසියට DIG මහත්වරුන්ට කනට ගැහුවා සමහර ඇමතිවරු. අපි දැක්ක බොහොම පැහැදිලිව තොප්පිය විසිරලා යනවා එළියට. හරි, ඒ ඉතිහාසය අපි අමතක කරන්න හොඳ නැහැ. ඉතින් අපි සූදානම් නැහැ. අපි කියන්නේ අපි නීතියට ගරු කරන මිනිස්සු. අපි නීතිඥයෙක් වුණත් මම නීතිඥයෙක් වුණත් මට වැරද්දක් වුණොත් මම වැරද්දක් කරනොත් මට මගේ නීතිඥ වෘත්තිය සමහරලාවට ගැලවිලා යන්න පුළුවන්. අද අපි දන්නවා පොලිසිය මහත්වරුන් ගිහිල්ලා සමහරලාවට උද්ඝෝෂණ මැඩ පැවැත්වීමේදී තමන් දරදඬු විදියට ක්‍රියා කරයි කියලා ඔවුන්ට දඬුවම් කරපු අවස්ථා තියෙනවා. රණ විරෝම වුණත් මේ සම්බන්ධව එහෙම තමයි තියෙන වාතාවරණය. ඒකයි මම කියන්නේ රටක නීතියක් තියෙනවා නම් ඒ රටේ නීතිය ගරු කරමින් රටේ නීතියට අවනත වෙමින් ක්‍රියා කරන එක සාමාන්‍ය පුද්ගලයාගේ ඉඳලා පොලිසිය නිලධාරියෙක් ඉඳලා හමුදා නිලධාරියටත් අදාළ වෙන කාරණයක්. මේවා මීට වැඩිය වෙනස් විදිහකට විසඳ ගන්න තිබුණා අපිට ඉතිහාසයේ 2009 ඉඳලා 2015 වෙනතුරු. නමුත් මේවා විසඳ ගන්න නැතුව ඉතාම දරදඬු විදිහට රටවල් එක්ක හැප්පෙන්න ගිහිලා තමයි අපි මේ විනාශය කරගත්තේ. ඒ නිසා මම කියන්න කැමති කරුණා කළා මේවා හොඳට තේරුම් අරගෙන මේ රටේ අපි යම් ක්‍රමවේදයක් හදාගෙන යනවා. අවුරුදු ගාණක් අපේ රටට දැන් පහුගිය කාලවකවානේ තමුන්නාන්සේ දන්නවා ආර්ථිකමය වශයෙන් විශාල ණය ප්‍රමාණයකට අපි හිර වෙලා ඉන්නෝ. ඒ වගේම ලබන 2016 වෙනකොට මේ ණය කන්දරාව තවත් එන්න එන්න වර්ධනය වෙනවා. මොකද අපිට ගෙවන්න තියෙන බරපතලකම අපේ වැඩි වෙලා තිබෙනවා. ඒතකොට එක පැත්තකින් ආර්ථික වශයෙන් අපි ඒකට මුහුණ දෙන්න ඕනේ. අනෙක් පැත්තෙන් ජනතාවට එක පැත්තකින් රැකියාව පිළිබඳ අපිට ප්‍රශ්නයක් තිබෙනවා. තරුණ පරම්පරාව ඉස්සරහට ගෙනියන්න තියෙනවා. මේවා ඉදිරියට අරන් යන්න තියෙනවා. ඒ විතරක් නෙමේ දේශීය විතරක් නෙමේ විදේශීය වශයෙන් එන බලවේග කුමන්ත්‍රණ වලට නැත්තම් ඒ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නත් තියෙනවා. මේ සියල්ල කළ හැකි වන්නේ පක්ෂ දෙකක් විදියට අපි දෙගොල්ලම එකට එක රාශි වෙලා ක්‍රියා කිරීම තුළ පමණයි. ඉතින් ඒ නිසා මම කියන්නේ
මේ පක්ෂ දෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයකට එකතු වෙලා ක්‍රියාත්මක කරන මේ ක්‍රියාදාමය තුළ අපි ඉස්සරහට යන වැඩපිළිවෙලදී මේවා කඩාකප්පල් කරලා තමන්ට මේ පක්ෂවලින් කොටසක් කඩාගෙන තමන්ගේ දේශපාලන අරමුණු ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙයි කියලා හිතන කිසියම් කීප දෙනෙක් ඉන්නවා. ඒ නිසා මම කියන්න කැමතියි ඒ අයට මම ඉතාම ගෞරවයෙන් කියන්න කැමතියි එදා වගේ නැවත ජනතාව මුලා කරන්න අපි ඉඩ තියන්නේ නැහැ. අපි ජනතාව දැනුවත් කරමින් ජනතාව ඉතාම පැහැදිලිව වුණ බලගන්නමින් අපි ඉස්සරහට යනවා රටක් විදියට අපි ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ ඒ අය මුහුණ දුන්න ප්‍රමාණයට නෙවෙයි. අපි ඊට වැඩිය බුද්ධිමත් විදියට සහ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මේ ප්‍රශ්න වලට මුහුණ දෙමින් තමයි අපි ඉස්සරහට යන්නේ. ඒ නිසා මම විශේෂයෙන් කියන්න කැමතියි මේ ක්‍රියාදාමය තුළ විමල් විරසමැතිතුමා කරලා තිබෙන ප්‍රකාශය පිළිබඳ අපේ කනස්සල්ල ඒ වගේ අපේ දැඩි විරෝධය ප්‍රකාශ කරනවා. මොකද ඔහු විසින් කියලා තිබෙන කාරණා මං හිතන්නේ අරගෙන බලපුවාම අපිට තේරෙන්නේ ඔහු නැවත අර ඉතිහාසයේ කුණුගොඩට එකතු වෙන දේශප්‍රේමියෙක්ගේ ගානට නැවත වැටෙනවා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. නිසා මං බොහොම ගෞරවයෙන් කියන්න කැමතියි රට මීට වැඩිය බුද්ධිමත් විදිහට කල්පනා කරන වෙලාවක අපි ඉන්නේ. ඒ නිසා නැවත ඒ ඉතිහාසයේ අර රට අනෙක් පැත්තට හරවලා දේශප්‍රේමයේ කියන කුණු මාළු කෑල්ල හැමදාම විකුණම් කරන්න පුළුවන් කියලා හිතාගෙන වැඩ කරන කවුරු හරි ඉන්නවනම් ඒ අයට මම කියන්න කැමතියි අපිත් දේශප්‍රේමී අපිත් ඔවුන්ට වැඩි අපි දේශප්‍රේමීව හැසිරෙන අය අපිත් හොඳ සිංහල බෞද්ධ විදිහට වැඩ කරන අය. ඒ නිසා අපි ආදරය කරන්නේ අපේ රටට වගේම අනෙක් ජාතීන්ටත් මේ රටේ සාමයටත් අපි ගරු කරන අය විදියට රටේ නීතියට ගරු කරන අය විදියට මම කියන්න කැමතියි ඒ සඳහා අපි ඔක්කොම එකට එකතු වෙලා පෙළ ගැහෙන්න ඕනේ කියලා. ඊට එරෙහි වන බලවේග වලට රටේ ජනතාව විදියට පිළිතුරු දෙයි අනාගතයේදී කියන එක තමයි මට මෙතනදී කියන්න තියෙන්නේ.